දැන් හිටපු අමාත්‍යතුමිය වෙන ඩන ගමගේ මාත්මිය දැන් අයින් වුණා. අයින් කළා. ලේකම් දුර දරනවා කියලා තිබ්බේ. කියන්නේ යා එතුමිය කියන්නේ ඔබතුමාලගේ පක්ෂේ එකතුමිය ලේකම් දුර දරනවා. එහෙනම් ඔය කියන විදිහට ඔබතුමාලගේ മന്ത്രി දුර හවුස් වෙයි. ලෙෆ්ට් වෙයි. ඔව් ඇත්ත වශයෙන්ම රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව මේ රටේ පාර්ලිමේන්තුවට ඒ වගේම විධායකයට විදේශිකයෙකුට පැහැදිලිවම එම ආයතන නියෝජනය කරන්න බෑ. එතකොට ඩයනා ගමගේ මැතිනිය අද තහවුරු වෙලා තියෙනවා විදේශික කාන්තාවක් කියලා දිත්ව පුරවැසියෙකුත් නොවනවා කියන කාරණේ. හැබැයි රටේ නීති අනුව දේශපාලන පක්ෂක ලේකම් ධූරයක් දරන්න පුළුවන් ඕනම කෙනෙකුට ඒක තහවුරු වෙලා නැහැ. ශ්‍රී ලාංකිකයෙක්ම ඒ තනතුර දරන්න ඕනේ කියලා. හැබැයි අපි පැහැදිලිව කියනවා සමගි ජනබලවේගයේ ගොඩනගනකොට සමගි ජනබලවේගයේ නායකතුමත් ඒ වගේම මහලේකම්තුමත් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ රංජිත් බණ්ඩුම් බණ්ඩාර මැතිතුමා 2020 දී මේ සමගි ජනබලවේගය අපි පක්ෂයක් හැටියට මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි කරනකොට ලේකම්වරයා හැටියට කටයුතු කරේ අපේ වර්තමාන මහලේකම්තුමා ගරු රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමා. ඊයේ දිනේදී හිටපු මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශයක් නිකුත් කරනවා පක්ෂක ලේකම් ධූරය දරණ පුද්ගලයාගේ මේ දිත්ව පුරවැසිභාවයවත් එහෙම නැත්නම් එතුමාගේ හෝ එතුමියගේ ලාංකික භාවයවත් අදාළ වෙන්නේ නැහැ කියන කාරණා. දැන් ඔබතුමාට හිතෙන්නේ නැත්නම් අපි දැක්ක මහා බැංකු සිද්ධිය. ඒ දිත්ව පුරවැසිභාවයක් ආවා. දැන් මේ සිද්ධිය. දැන් ඔබතුමාට හිතෙන්නේ නැද්ද ලංකාවට මේ කතන්දරේ ටිකක් බාහනක තත්ත්වයක් යනවා. දැන් මේකම් ධූරේ ඔබතුමා කියන නිසා හිටපු මේ එයා කියන විදිහට මේ දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අනාගතයට කොයිතරුට වගේ ওই දිත්ව පුරවැසියෝ ඔබතුමා මේ ප්‍රශ්න ඇසීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය ගෙනල්ලා දිත්ව පුරවැසියන්ට මේ රටේ තනතුරු දරන්න බැරි විදිහට සහ පාර්ලිමේන්තුවට එන්න බැරි විදිහට අනපනත් සම්මත කරේ මේ රටේ විවස්ථාවට සංශෝධනයක් එකතු කරේ. හැබැයි අපි කනගාටු වෙනවා මේ වර්තමාන රාජපක්ෂ රජය විසින් 20 වෙනි සංශෝධනය ගෙනල්ලා නැවත වතාවක් බැසිල් රාජපක්ෂ විදේශිකයාට දිත්ව පුරවැසියාට සංචාරකයාට පාර්ලිමේන්තුවේ එන්න පුළුවන් පරිසරය නිර්මාණය කරා. හැබැයි දැන් 21 වෙනි සංශෝධනය එක වෙනස් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. එතකොට දැන් මොකද්ද ඔබතුමාලා දැන් ඉදිරි අනාගතයේ දැන් ජනාධිපතිවරණය මොකද්ද ගන්න අපි පැහැදිලිවම අපේ පක්ෂ ප්‍රවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම පවත්වන්න නියමිත ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ කොටගත් සමගි ජන සන්ධානයේ ඉතාම ශක්තිමත් ගම් මට්ටමේ බිම් මට්ටමේ අපි අපේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම මේ වන විට දිස්ත්‍රික්ක වශයෙන් අපි පක්ෂ ප්‍රවර්ධන කටයුතු කළා. ගිය සතියන්තයේ අපි මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රවර්ධන කටයුතු කරා. ඊට කලින් අපි ගම්පහ දිස්ත්‍රික්කයත් මාතර දිස්ත්‍රික්කයත් ක්‍රියාත්මක කරා. ඉතාමත් සාර්ථක මැදිණියක් පවත්වන්න පුළුවන්කම ලැබුණා. අද වෙන විට මේ රටේ ප්‍රධානම දේශපාලනයේ බලය ලබා ගැනීමට හැකියාව තියෙන එකම පක්ෂය බවට සමගි ජනබලවේගය අද පත් වෙලා තිබෙනවා. අපි හිතන්නේ අපිට අභියෝගයක් තියෙනවා කියලා. ඕන කෙනෙකුට අපිට අභියෝග කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. හැබැයි අපි මේ රටේ ජනතාවත් එක්ක ඉතාමත් ප්‍රගතිශීලීව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන නිසා අපිට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යයෙන්ම ඕනම අභියෝගයක් පරාජයට පත් කරලා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන්න. වෙනුවට අපි දැක්කා අනුර කුමාර සනායක මහත්මයා කියනවා මේ වෙනකොට කුමාරලා කැබිනට් එක ලේකම්වරු ඔක්කොම දැන් හදලා ඉවරයි ඔබතුමාලා තාම හිතලවත් නෑ මම. ඒක කැබිනට් ඉතින් හදන්න පුළුවන් ඕන කෙනෙකුට. කිචන් කැබිනට් හදන්න පුළුවන්, ෂැඩෝ කැබිනට් හදන්න පුළුවන්, ගෙදර කැබිනට් එක හදා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ජනතාවනේ ඡන්දෙ දෙන්නේ නේද? ජනතාව ඡන්දෙ දීලා ජනතාව පත් කරන ආණ්ඩුවකින් තමයි සැබෑ කැබිනට් මණ්ඩලය පත් වෙන්නේ. ඉතින් ඒක අපි ජනතාවත් එක්ක බිහි කරන්න කටයුතු කරනවා. එතකොට ඔබතුමාලාට ප්‍රමාණ පක්ෂයට ඔබතුමාලාට අභියෝගයක් කළා තිබ්බේ හිටපු අමාත්‍යවරිය ඩයනා මන්ත්‍රීතුමිය. අපි හිතන්නේ එහෙම කිසිම අභියෝගයක් වෙලා තිබුණේ නැහැ එතුමිය. නෑ නී එතුමිය නීති විරෝධී ක්‍රියාදාමයක් කරේ. ඉතින් නීතිය
සාධාරණත්වය යුක්තිය ඉෂ්ට කරලා තියෙනවා. අපිට කාවත් අභියෝගයක් වෙන්නවත් බය වෙන්නවත් සාධාරණ හේතු සාධකයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි අපි වැඩ කරන්නේ මේ රටේ ජනතාවගේ උන්නතිය සඳහා. උන්නතිය සඳහා වැඩ කරන සර්ව සාධාරණ පක්ෂයක් හැටියට අපිට කාවත් අභියෝගයක් බවට පත් වෙන්නෙත් නැහැ. කවුරුත් කෙරෙහි අපිට බයක් ඇති වෙන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ කාන්තාවක් වෙනුවට ඇයි විදුබ්‍රහ්මන් මන්ත්‍රීතුමාට දෙන්නේ? අපි නැහැ, අපි කාන්තාවන්ට මුල් තැන දෙන පක්ෂයක්. අපි තමයි ඩයනා ගමගේ මන්ත්‍රීතුමියත් කාන්තාවක් හැටියට ඒ අවස්ථාව දුන්නේ එතුමියට මන්ත්‍රී ධූරය ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපි කාන්තාවන්ට පක්ෂපාතීව කටයුතු කරන පක්ෂයක්. හැබැයි පැහැදිලිව මේ අවස්ථාවේදී ගරු මුදුබර රවුමන් මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අඩුව රටට සමාජයට දැන්නලා තියෙනවා. ඒක අපිට අනිවාර්යයෙන්ම ඒ එතුමාට අවස්ථාව ලබා දිය යුතුයි. මේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ සටන් ඉදිරියට ගෙනියෑම සඳහා. ඉතින් ඒ නිසා අපි එතුමාට ඒ අවස්ථාව ලබා දෙනවා. අතට දෙනවා.